අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පොදු ස්ථානවලට ඇතුළු වීමේදී ජනවාරි පළමු වනදා සිට කොවිඩ් එන්නත් කාඩ් පත අනිවාර්යයි ඇමති ප්‍රසන්න රණතුංග කියයි ओमिक्रोन सह डेल्टा एक्कुनोत मारांतिकाई अवधानिन सिटिन्न विशेषज्ञ वैद्य चन्न अनतुरु अंगवाई पुद्गलेकु वशेन कोतरम दक्ष उवत अन्नायगे सहयोगे नोमेतिव सार्थक विय नोहेकी जनपति कियाई गैस पिलिबंद स्वाबैलीमट पत्कल कमिटु वार्ताव हेट जनपतिट गैस वेनुवट भूमि तेल गेनियन हेतुव जनताव कियाई गैस केनिचाम पुपुरना उयल कंड देन्न इन्ने एकम गैनियेक ए गैनित मरणम मम कोइये किला कन्ने एकन गैनि आरक्षा करन्न भूमि तेल आरं यनवा वत्मन पालकिन पै 24 म गोविया अंदनवा सजित गेन चोदना एलएनजी नंगी पेन्नला अक्का दीपु गिविसुमक आनंद पालित पवसाई दीपु अक्का कौद किला दनगन्न कैमति रंजन कियाई බොහෝ දිනක් දැකපු නැති LNG ගිවිසුම SM දකි මම කියවලත් බැලුවා SM මාධ්‍යට කියයි යලිත් කූපන් ක්‍රමයක් වාසු කියයි කම්කරු ඇමති නිමල්ගෙන් වතු හාම්පුතුන්ට රතු එලියක් ප්‍රථමයෙන් දේශීය පුවත් කොතරම් දක්ෂ කුසලතා ඇති පුද්ගලයෙකු වුණත් අණ්ඩායිගේ සහයෝගයෙන් නැතිව සාර්ථක වෙන්න බෑ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දියතලාව යුද හමුදා පීඨයේ පැවති 96 වන විසිරියාවේ උළෙලට එක්වීමෙන් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. අද පෙරවරුවේ උත්සව භූමියට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරු ස්මාරකයට පුෂ්පපහාර දැක්වීමෙන් අනතුරුව විසිරියාවේ පෙළපාලිය නිරීක්ෂණය කිරීමට සහභාගී වුණා. පාඨමාලා අංක 5ක් යටතේ පුහුණුව නිමකල කෙඩිට් නිලධාරීන් 316 දෙනෙකු අද දින මෙලෙස විසිර ගියා. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිලාභීන් 150 දෙනෙකුද මීට ඇතුළත්. සිය පුහුණු කාලය තුළ විවිධ දක්ෂතා දක්වුවන්ට මෙහිදී ජනාධිපති කුසලාන සම්මාන ඇතුළු සම්මාන පිරිනැමීමක්ද සිදු වුණා. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීන් රැසක් එක්ව සිටියා. නනතුරුවේ ජනාධිපතිවරයා උත්සවයේ අමතන ලැබුවේ කමෙන්ඩන්ට් ඔෆ් ද මිලිටරි ඇකඩමි විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගය බවත් සුබවාදී බව ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සිසු පිරිස කෙරෙහි තිබෙන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා මාගේ හමුදා දිවිය පුරාවට මා ලබාගත් පුහුණුව ලැබූ අත්දැකීම් සහ මා තුළ ඇති කළ ගුණාංග මා මේ රටේ ඉහළම දුහරයට තේරීපත් වීමට අත්‍යවශ්‍ය වූ සාධක බවට කිසිදු පැකිලිමකින් තොරව පැවසිය යුතුයි සරල කාර්ය කෙරෙහි උවද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් පුද්ගලික වශයෙන් කතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුණත් අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ නායකයෙකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන් සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතුයි. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීමක්. වරින් වර පැන නගින පසුබෑම් බාධක හා දුෂ්කරතා මැදේ වුණත් මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ. පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භීත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බවද ජනාධිපතිවරයා පැවසුවා. From the Republic of Maldives. සිය සහභාගීත්වය සනිටුවන් කරමින් පැලයක් රෝපණය කිරීමට ජනාධිපතිවරයා එක් වූ අතර සමුහ ඡායාරූපයන් සඳහාද එක්ව සිටියා. ගෑස් ආශ්‍රිත සිදුවීම් පිළිබඳ සොයා බැලීමට පත්කල කමිටු වාර්තාව හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දීමට නියමිතව තිබෙනවා. ගෑස් අර්බුදයට තවමත් නිසි විසඳුමක් ලැබී නැති තැන දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී භූමි තෙල් පෝලිම් දක්නට ලැබුණා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වූ ගෘහස්ත මෙන්ම වෙළඳ සහ විකුණු මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් පුපුරා යාම සහ ඒ සඳහා හේතු සාධක සොයා බලා කඩිනම් විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බර් 30 වනදා කමිටුවක් පත් කළා. එම කමිටුවේ සභාපතිත්වයේ දරනු ලබන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතායි. මෙම කමිටුවට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගෙන් සහ දැනට ඇති අධ්‍යයනයන් මෙන්ම විවිධ අදහස් විමර්ශනය කර වර්තාවක් ලබා දෙන ලෙසයි. ඒ අනුව අදාළ කමිටුව වර්තාව ලබා දීමට පෙර පසුගිය දෙවනදා ෂණික පියවරක් ලෙස ජනතාවට නිර්දේශ කිහිපයක් ලබා දුන්නා. මේ අතර මෙම කමිටු වර්තාව හෙට දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් නෞකා දෙකෙන් එක් නෞකාවකට ගෑස් ගොඩබෑමට අවසර හිමිවීමත් සමග ගෑස් සිලින්ඩර් පිරවීමේ සහ බෙදා හැරීමේ කටයුතු ලිට්‍රෝ සමාගම ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් ලබා දෙමින් පසුගිය දා සඳහන් කළේ ගෑස්වල සංවිතිය සිලින්ඩරයේ සඳහන් කළ යුතු බවයි. එමෙන්ම පාරිභෝගිකයින් මිලදීගෙන ඇති ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් යලි කැඳවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කළා. කෙසේ වෙතත් ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් වල අඩුවක් තවමත් දක්නට ලැබෙන්නේ නැහැ. මේ අදත් වර්තා වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් කිහිපයක්. මෙතර ගෑස් ආශ්‍රිත ගැටලුවට නිසි විසඳුම් නොලැබීමත් සමග ප්‍රදේශ රසකින් භූමිතල් පොලිම් වර්තා වනවා. ගෑස් එක ගන්නකොට පුරණානේ බෝම්බ වගේ මුම් බාල ගෑස් ගෑල් ඉවරල. ගෙවල් වල ඉන්න බෑනේ මේ ලාම්බු තෙල් පාවිච්චි ගන්න එකයි. ඉස්තිගරාල පොත් පුරණානේ. පන්නට පස්සේ මේ පළවෙනි වතාවට ගම මෙම්ම දුක් විඳින්නේ. මොකද්ද මේකේ තේරුම ඇති තේරුමක් නැහෙනි. කොච්චර කල් ඉඳන්ද අපි දුක් විඳින්නේ කිසිම දෙයක් සාහනයක් නැහැ අපිට. හැමදාම මොකක් හරි එක පොලිමකට ගිහිල්ලා ඉන්න වෙලා තියෙන අපිට. සල්ලි දීලත් බඩු ගන්න පොලිම් වල කටු කණ්ඩෝනේ. ගෑස් කෙනිච්චාම පුපුරනවා. උයල කන්න දෙන්න ඉන්නේ එකම ගෑණියෙක්. ඒ ගෑණිත් මරණම් මම කොයි යේ කියලා කන්නේ. ඒකන ගෑණිව ආරක්ෂා කරන්න බුමු තෙල් අරන් යනවා. මගේ ගෑණි මට ලොකුයි. මෙති අමතර ඔක්කොම ඇමරිකාවට ගියා. සැප ගන්න. අපි මෙතනින් මැරෙනවා. ජනතාව ඡන්දෙන් අරගෙන ජනතාව මේ තරම් දුක් වෙනවා පත් කරන ඒගොල්ල සුරතට විඳිනවා. පාරිභෝගිකයින්ට නිසි ප්‍රමිතියකින් යුත් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් මෙවැනි විට අභ්‍යාචන අධිකරණය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අද දින නීතිපතිවරයාගෙන් මේ පිළිබඳ වැඩිදුර උපදෙස් ලබා ගනිමින් අධිකරණ නියෝගවලට අනුව පමණක් ගෑස් නිකුත් කරන ලෙසට සමාගම් වෙත උපදෙස් ලබා දුන් බව රාජමාත්‍ය ලසන්ත අලකීවන්න මහතා ප්‍රකාශ කළා. පාරිභෝගික කටයුතු අධිකාරිය ඒ සම්බන්ධයෙන් අදාළ සමාගම් දැනුවත් කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සියත ප්‍රවෘත්ති අංශ සමග පැවසුවේ. විශේෂයෙන්ම මේ දිනවල වෙළඳපොළේ ඇතුළත් වෙන ගෑස් වරපු උකාරී සත්‍ය පිළිබඳව අභියාචන අධිකරණයේ නඩුවක් විභාගයෙන් පවතිනවා. එම නඩුවේ විත්ති පාර්ශ්වය විදිහට පාර්ශ්වයක් විදිහට පාරිභෝගික අධිකාරියක් කැමැති ආයතනයක් නම් කරලා තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරියක් කැමැති ආයතනයක් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට කළ යුතු යෝජනා ඇතුළු කරුණු වාර්තාවක් ගරු අධිකරණය වෙත පසුගිය සතියේ ලබා දීමට කටයුතු කළා. ඒ අනුව පසුගිය සිකුරාදා මේ සියලුම පාර්ශ්වවලින් ඉදිරිපත් වුණු ඒ කරුණු සැලකිල්ලටගෙන අභියාචන අධිකරණය විසින් ගෑස් වෙළඳපොළ නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අනුව අද දිනේදී වැඩිදුරටත් නිකුත්ති උපමාගෙන් උපදෙස් ලබාගෙන අපේ අමාත්‍යාංශ විසින් පාර්ශ්වයට දැනුවත් කළා. අදාළ සමාගම් දැනුවත් කරන ලෙස එම අධිකරණය විසින් ලබා දී උපදෙස් වලට අනුකූලව පවන ගෑස් වෙළඳපොළ නිකුත් කිරීමට කටයුතු කරන්න කියලා. ඒ අනුව පාරිභෝගික අධිකාරී විසින් විශේෂයෙන් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු වන අයුරු මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට කටයුතු කරනවා. මේ යුග දනවි පිළිබඳ අද ඇසුණු කතා මන්නාරම් ධෝනිය කවුද ගෑස් ගන්න ඕනේ? අපි ගෑස් ගන්න ඕනේ. එතකොට දැන් ලංකා විදුලි බල මණ්ඩලය ගෑස් ගන්න මේ කම්පැනිත් එක්ක අස්සන් කළොත් කිසිම ඔයිල් කම්පැනියක් මෙහෙන්නේ නැහැ අපි ගෑස් ගන්න. කවදාරි ඒකත් මේගොල්ලන්ට තමයි අයිති වෙන්නේ. අපේ සල්ලිම හම්බ කරලා ඊළඟට මේගොල්ලෝ මන්නාරම් ධෝනිය ගෑස් ටික අරගෙන ඒක අපිටම විකුණන. ඊළඟට ඒ මන්නාරම් ධෝනිය ගෑස් LNG කරලා පිටරට විකුණන. අපේ ලංකාවට මොනවද මේකෙන් ලැබෙන්නේ? මේ කිව්සම හරි ලස්සන කිව්සමක් නක්.
මේ කිවිසුම අපි මෙතෙක් පාවිච්චි කරපු නැති බලශක්තියක් හඳුන්වා දෙන කිවිසුමක් නා මේක කලෙලි දක්වන්නේ එහෙනම් ආචාර වෙඩිමුර තියලා මේක කලෙලි දක්වන්නේ පෙරහැර ගිහිල්ලා මහා සංඝරත්නය වඩම්මලා පිරිත් කියලා පිරිත් නූල් බැඳලා හැබැයි දැන් බලනකො මේක බලශක්තිය කැන්දන මහා මංගල්ලේ කිවිසුම මධ්‍යම රාත්‍රී 12යි 6ට අස්සම් කරනවා මොකෙක්වත් දන්නේ නැතුව හොර රහසෙ කොහොම ඇමරිකාව එළවට අස්සම් කරපු මේ මහා මංගල්ලේ කිවිසුමේ එක ෆොටෝ එකක්වත් තියෙනවා දැන් මේ ආපු ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට් අපි දන්නවා නයිට් රයිඩර් දැන් මේ ක්‍රිස්ටෝපර් නයිට්ගේ මූණවත් පෙන්වන්නේ නැහැ නේ කොහොම මෙයා යාතිකද මහත්තයයි වාඩි වෙලා දෙපැත්තෙන් ජාතික කොඩි ඇමරිකන් කොඩියයි ලංකාවේ ජාතික කොඩියයි එක තියාගෙන බ්‍රසීල් රාජභක්ත මහත්තයයි ගෝඨාභය රාජභක්ත මහත්තයයි දෙපැත්තේ ඉඳගෙන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමතිතුමයි ඇමරිකානු ගරු කානාපතිතුමයි දෙපැත්තෙන් ඉඳගෙන මහා උජාරුවෙන් පොඩ්ඩක් පැත්තකින් විමල් වීරවංශ මහත්තයයි ජීඑල් පීරිස් මහත්තයයි ඉඳගෙන ගහපු ෆොටෝ එකක. ඇයි මේ තරම් රටට මගේ අම්මේ සිරිසප දෙන්නම් කියලා LNG ගේන කිව්සුමකට ගහන්න එපයි ලස්සන ෆොටෝ එකක්. අපේ මාධ්‍යවේදී මහතුරු දෙන්න කියන්න එපයි. උග 12යි 6ට ඇමරිකන් වේලාවට අස්සම් කරත් අපේ මාධ්‍යවේදී කට්ටිය මේ වගේ සුබනගතින් කරන වැඩකට බැහැලා එන්නේ සජීවී දෙන්නයි. එහෙම කළා නම් නේද හැද? එහෙම කළා නම් නේද ලක? ඇයි ඒව එහෙම කළේ නැත්තේ? හොරහිත හොරහිත හොරහිත. මේ LNG සමාගම නංගි පෙන්නලා අක්කදෙන වැඩක් විතර ඔප්පුලා තිබෙනවා. කවුද මේ අක්කා? ඒක වාම හෙලිතරව් කරන්න ඕන. ලැජ්ජයි, හිරිකිතයි මේ ආණ්ඩුවට වැඩි ඈතක් නැතුව පාර්ලිමේන්තුව අපි විශ්වාස ගන්නවා මේ ඇත්ත සමාගම කවුද හෙලිතරව් කරන්නේ. වදනේ කියනවා මේ කැබිනට් මණ්ඩලෙට ආවේ නැහැ කියලාද මම නම් මේක ඇවිල්ලා කියෙව්වා ඉතින් අනිත් එක මේ විදුලි බලාගාරයක් මේ ලංකාවේ විතරක් නෙමෙයි මේ විදියට ඉදි කරලා තියෙන තව ලෝකයේ හැමතැනම මේ වාගේ විදුලි බලාගාර ඉදි කරලා තියෙන සමාගම් ඇවිල්ලා ඒ රටවල වල ආර්ථික තත්ත්වය දිහා බලලා තමන්ද කරගන්න අපහසු නම් ආර්ථිකය අමාරු නම් පුළුවන් තරගේ කරා ගන්නවා නමුත් වෙලා තියෙන්නේ මේ හැමදේටම විරුද්ධ වෙනවා හැමදේම විචේචනය කරනවා විචේචනය කරලා ඒ වැඩ කඩයුතු අවුල් කරනවා අපසර ගන්න අපි නිවැරදි දේ කරනවා පැහැදිලිව තියෙනවා බලශක්ති පනතේ විනිවිද භාවයෙන් කළ යුතුයි ප්‍රථම LNG සැපියුම් සීලු දේ රජයේ සතේ තිබිය යුතුයි සීලු ක්‍රියාමාර්ග විනිවිද භාවයෙන් ප්‍රසම්පාදනයට අනුකූලව සිදු යුතුයි අන්නේ ක්‍රියාවලියට පයින් ගාලා ඇමරිකන් තානාපතිවරියෙක්ගේ ලියුමකට යට වෙලා මේක නංගි පෙන්නලා අක්ක දීපු ගිවුසුම කොර ගිවුසුම දැන් මොහොතින් මොහොත එළවලු මිල ඉහළ යනවා අස්වැන්න නැහැ තියෙන අස්වැන්නත් අඩුයි පොහොර හිඟය මීට මූලිකම හේතුව වෙලා ගොවි ජනතාව අසරණ කළ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද ඉල්ලා අස්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් කියන්නේ අපේ රටේ ගොවිතැන් කටයුතු සඳහා කාබනික හරි රසායනික හරි කුමන හෝ වර්ගයක ප්‍රමිතියෙන් යුක්ත පොහොරක් දෙන්න රජය තවමත් සමත් වෙලා නැහැ. දෙන පොහොරවලත් විවිධ ගැටලු මතුවෙලා. පසුගිය දවස්වල කාබනික දියර පොහොර කියලා දීපු කෑන් පුපුරලා ගියා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි ගොවීන් වගේම රටේම ජනතාවත් දැනගත්තේ දියර පොහොර හදන්නේ මොන වගේන්ද කියලා. රාජාංගන යායේ 16 ගොවි සංවිධානය අද මෙලෙස දියර පොහොර එපා කියලා පොහොර මිටි පමණක් රැගෙන ගියා. පොලොත්තරස් පන්සියක ලීටර 4ක් කරේ. යූරියා මිටි භාගයක් දුන්නා නම් ඔයට වැඩි හොඳයි යූරියා මිටි භාගයක් අරන් පොලොත්තරස් පන්සියට ගිහින්. මේ නායකෝද මේ? ඔය වගේ නායක ඕන තරම් ඉඳි. පොල් පිට එක බා ගන්න පුළුවන්. ගියා ගන්න දෙයක් නැහැ. කියන්න තියෙන යන්න ගිහලා. මේ මහින්දානන්ද ගොවි කර්මාන්තේට මම පොවන්න ඕන අල්ලලා. ඈ තමයි මේ අපරාධ කරේ වැඩි හත් වෙලා කෑ ගහලා. සමහර ගොවීන් අරංගිය දියර පොහොර කෑන් ආපහු ගෙනත් දුන්නා. ආපහු ගොනේ මාත්. මේ අතර දියර පොහොර කෑන් වල දුර්ගන්ධයට සමහර ගොවීන් හඳුන් කූරු පවා පත්තු කරලා. මේ හඳුන් කූරු පත්තු කරන්නේ ගඳ ඉන්න. මේ අතර ඉන්දියාවේ සිට ආනයනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් ඉදිරි සති දෙක තුල මෙරටට රැගෙන ඒමට නියමිත බවයි අප කළ විමසීමකදී කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මේ මාසේ වරෙන් ඉස්සෙල්ලා බෝතල් මිලියනක් ඒ කියන්නේ ලීටර් 105ක් එන්න සැලසුම් කරලා තියෙනවා. ඊගාට අයි ජනවාරි වල පළවෙනි සතියේ වගේ අන්තිමට තවත් මිලියනක් බෝතල් ඒ කියන්නේ 105ක් එන්න පිළියෙල කරලා තියෙනවා. ගැස ට්‍රිවර්ස් කරලා රසායනික පොහොර තහනම ඉවත් කළත් දැන් රසායනික පොහොර ගෙන්වන්න කාලේ මදි කියලායි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරන්නේ. ඒත් ඇත්තටම රසායනික පොහොර ගෙන්වන්න සල්ලි කෝ කියලා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රශ්න කරනවා. යූරියා ටොන් එකක් ඉස්සර උනේ ඩොලර් 300ක් විතර. අපි දැන් මේ වෙනකොට 1250 ආණ්ඩුව දොසෙත් බේරෙන්න රසායනික පොහොර ගේන්න කියලා කිව්වා. කොහොමද ගේන්නේ? කවුද ගේන්නේ? ගේන්නේ සල්ලි දෙන්නේ කොහොමද?
හිත මතේ ඇතිවිච්ච සිතුවිලි වලට තීන්දු තීරණ අරගෙන රටේ කෘෂිකර්මාන්තයේ අනතුරේ දාපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද ඉල්ලා අසියුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් පවසන්නේ. කෘෂිකර්ම ඇමතිවරයා මේකේ වගකීම බාරගත්තා. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කයිවාරු ගැහුවා. පොරොන්දු ලබා දීලා අද කියනවා එතුමා ඉඳගෙන ගොවියන්ට කියනවා රසායනික පොහොර ගෙන්නන්න වෙන්නේ නැහැයි කියලා. කාපි කියනවා ඇමතිතුමාට ලැජ්ජයි. කෘෂිකර්ම ඇමතිතුමා මේකේ වගකීම බාර අරගෙන ගෙදර යන්න ඕනේ. ගෙදර යන්න ඕනේ හස් වෙන්න ඕනේ. අනුරාධපුර ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනාකාරයක් නිරීක්ෂණයකට එක්වමින් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පොහොර අර්බුදයේ සම්බන්ධයෙන් මේ වගේ අදහසක් පළ කළා. පොහොර ගොවියාගේ අවශ්‍යතාවය සඳහාම සම්පූර්ණ කරන්න යෑමේදී යම් ගැටලුමක් වෙලා තියෙනවා, අඩුපාඩුකම් වෙලා තියෙනවා. නමුත් එන යල් කන්නේ නම් ස්ථීරව අඩුපාඩුවක් නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන් කියන එක මගේ පිළිගැනීමයි. රටේ කාබනික සහ රසායනික කඹැදිල්ලෙන් V එළවලු ඇතුළු සෑම භෝගයකටම බරපතල බලපෑම් දැන් එල්ල වෙලා අවසන්. නෝරේලිය සතිපොලේ සෑම එළවලුකම කිලෝ එකක මිල රුපියල් 450 ඉක්මවලා එළවලු තමයි වික්කේ. මගේ එළවලු රස්සාව අතහැරලා දාලා මම පළතුරක් ගෙන්න ගත්තා. ඒකත් ගුණ ගන්න බෑ, මිනිස් අතේ මුදල් නැහැ. අඩුවට තියෙන්නේ කැකිරි මඤ්ඤොක්කයි විතරයි 100ටම නකන්ද. මිනිස්සු එනවා ගණන් අහනවා යනවා. මේ සියල්ලටම හේතුව ආණ්ඩුවේ අදූරදර්ශී තීරණ බවයි නෝරේලිය එකමුතු ගොවි සංවිධානයේ සභාපති පෝజ్య දෙහිගස්සේනේ කොවිද හිමියන් පවසන්නේ. ගොවියෝ අසරණ භාවයට පත් වෙලා ඉන්නවා. ආණ්ඩුව ගත්ත මේ තකතිරු මෝඩ තීන්දුව නිසා ගොවියන්ගේ ප්‍රශ්න ගැන සංවේදී වෙයි. ඇමති කෙනෙක්වත් අද මේ රටේ නැති නිසා ඇමතිතුමා වුණත් අද එක එක මේ වාචාල අදහස් ප්‍රකාශ කරමින් ඉන්නෝ. එළවලු ගොවීන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වන බවට ප්‍රකාශ කළ බවයි සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. තව මාස දෙකකට ප්‍රමාණික තමයි ලංකාවේ අද අද පවතින විදියට එළවලු තියෙන පොර බේත් ටික ලබා දුන්නේ නැත්නම් කුෂි රසායනික බේත් අපිට මේ මාසේ ජූනි මාසේනට ලොකු දැඩි හිඟයකට එළවලු වලට මුහුණ පාන්න වෙනවා. ඒක මම අගමැතිතුමාට පැහැදිලිවම කිව්වා. එතුමා ඒක එතුමා පිළිගත්තා. අවසාන වශයෙන් කිව්වා මේකට එතුමා මැදිහත් වෙලා මේකට හොඳ උත්තරයක් අපිට ලබා දෙන්නම් කියලා පොරොන්දු වුණා. වත්මන් පාලකීන් පැය 24ම රටේ ගොවි ජනතාව මුලාවට පත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ දවසේ අපිට අහන්නට ලැබුණා කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශයක් කරනවා මෙවර කන්නේට රසායනික පොහොර ලබා දෙන්නට බැරි බව. එනම් අහන්න කැමති ඇයි ලොකුවට අඬවෙර ගහලා චක්‍රලේඛයක් නිකුත් කරේ පොහොර ගෙන්නන්නට අවසරය ලබා දෙන්නේ. පොහොර ගෙන්නන්නට අවසරය ලබා දෙන්නේ පැහැදිලිව ඒ පොහොර ටික ගොවි ජනතාවට ලබා දෙන්න. ඒ නිසා ඒ චක්‍රලේඛය නිකුත් කිරීමෙනුත් මේ රජය කරලා තිබෙන්නේ ගොවියා රැවටීම. දැන් 24 පෑම මේ ආණ්ඩුව ගොවියා රවට්ටන විශේෂයෙන්ම මේ ආණ්ඩුව බොහෝම උනන්දුවක් දක්වනවා අසූචි පෝර නැවේ වන්දිගෙවක් ලක්ෂ 13,000කට වැඩි මුදලක් චීන අසූචි නැවේ වන්දි හැටියට මේ වගේ විශාල මුදලක් මේ රටේ බදු ගෙවන්නන්ගේ මුදලින් ලබා දෙනවා නම් මම අහන්න කැමති මේ විනාශ වුණු ගොවිතැන මොකද්ද ගොවියට ගෙවන වන්දිය අක්කරයකට කොච්චරක් ගෙවනවද හෙක්ටයාරයට කොච්චරක් ගෙවනවද ඒ වන්දි තක්සේරුව කරන ක්‍රමවේදේ මොකක් කොපමණ මුදලක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා මේ රටේ ගොවි ජනතාව දැනගන්නට ඕන මේ අනුමත කරපු සම්මත කරපු අයවැය එක රුපියලක් වෙන් කරලා නැහැ වගා හානියට වන්දි ගෙවලා ඉන්ධන සඳහා කූපන් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා අත්‍යවශ්‍ය ආහාරවල මිල වැඩි වී තිබීම මේ වෙලාවේ මහජනයාට දරා ගන්න බැරි තත්ත්වයක්. මේට විසඳුමක් වශයෙන් අපි යෝජනා කරනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලකට කූපන් ක්‍රමයකට ලබා දෙන්න කියලා. ඉන්දියාවේ පබ්ලික් ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එක වගේ. මම මේක දැන්නමත් කැබිනට් මණ්ඩලයේ කියලා තියෙනවා. ඒ වගේම තෙල් ගෙන්වීම අපට බොහොම අසීරුයි ලෝකයේ තෙල් මිල වැඩි වීම නිසා. ඒ නිසා අපි යෝජනා කරනවා තෙල් භාවිතය යම් කූපන් ක්‍රමයක් අනුව සලාක්‍රමයකට නිකුත් කිරීමට ක්‍රියා කරන්න මගින් තෙල් භාවිතය අඩු කරගන්න පිළිවෙලක් බලන්න. කූපන් එක අරගෙන පොලිමේ යන්න වුණත් අඩු මිලකට ගන්න පුළුවන් වෙයි. කූපන් එක අරගෙන පොලිමේ ගියත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සලාකයක් ප්‍රමාණයක් අඩු මිලකට ගන්න පුළුවන් වෙයි. සල්ලි තියන අයට වෙළඳ පොලේ තියෙන ඕන මිලකට ගන්න පුළුවන්. මේක කෙටි කාලයකට පවතින දෙයක්. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. අපි දැක්ක මීට කලින් සම්ප්‍රදායන් තියුණා මුදල් ඇමතිවරය රට යනවා නම් වැඩ බලන්න කවුරු හරි ඇමතිවරේ පත් කළ යන්නේ ජනාධිපති යනවා නම් වැඩ බලන්න කෙනෙක් පත් කළ යන්නේ දිත්තපුර වැසියෝ විශේෂයෙන් පැදුරටත් තොරෙන් රට යන්න ගත්තොත් එහෙම මේගොල්ලෝ මේ ඔක්කොම මඩිතර කරගෙන රට පණීද කියන එක අපට බයයි විදේශ සංචාරය යනකොට රුපියල් අරන් ගිහලා විඳන් කරන්න බෑනේ ඉතින් ඒ ඇයට විදේශ නිමේ ඇති රටේ කිරිපිටි වලටයි නේද ගෑස් වලටයි තෙල් වලටයි නැති වුණාට බෙහෙත් වලටයි දැන් ඒ ඇයට සම්පාදනය කරගන්න ක්‍රමයක් ඇති
ගෙදර ගිහිල්ලා තියෙන දැන් ආපහු ඉවර වෙලා නිමාඩුවට ලංකාවට ඇමරිකන් පුරවැසියෝනේ අපි හැමෝම එකතු වෙලා මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න ඕන අපි මේක කිව්වා මේ ඇමරිකන් පුරවැසියන්ට මේ රට බාර දෙන්න එපා කියලා සුළුතරයක් විතරක් සැප විඳින එක ඒක අසාධාරණයි. එහෙම රටවල් දිනු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ රට නැගිට ඕන වැඩ පිළිලකටයි අපි එන්නට ඕනේ. අපි හැබැයි කකුළු ලන්තේ වගේ ඉඳලා නම් හරියන්නේ නැහැ. ජනතාවට දෙන්නේ පපඩම්. බන්දුල ගුණවර්ධන. පපඩමක් කන්න තෙල් ඕන ගෑස් ඕන. බන්දුල දන්නේ නැහැ පපඩම් බදින්න ඕනේ කියන එක. බන්දුල විතරයි පපඩම් අමුයන් කන්න පුළුවන් කියලා. ඔබ තමයි සෞභාග්‍ය දැක්ම. කණ්ඩ ටික නැහැ. පෝර ටික නැහැ. උදේ ඉඳන් රැ වෙනකන් කුෂිකර්ම ශේෂ්ත්‍රය ගැන කතා කරන ඇමතියා. අද කියපේක නේ මුන් හෙට කියන්නේ. මුන් කමිටු දාලා මේවා කරනකොට අපි වලපල්ලට කියලා ඉවරයි. විශේෂයෙන්ම අපේ රට ඩොලර් අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. මේ ඩොලර් ගෙනේන කර්මාන්තයක් තමයි තේ කර්මාන්ත. මේ වගාවන් තුලින් අපි උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඕන. කෝට් වල චන්දිම එකෙක්වත් නැද? කොහොමද ඉන්නේ කියලා මං ඒවා. කවුරුත් දුන්නලු. කෝටරා දොස් නෑ මහින්දලා දොස් නෑ. දොස් කියනවල රනිල්ට. රනිල් හරියට හිටියා නම් සජිත් තමයි මේ රටේ ජනාධිපති අද. නැනෝ යූරියා ගෙන්නන්න ගියා ඉන්දියාවේ. ඩොලර් 6ක මහින්දානන්ද උන් නැහැ ගෙනාවේ ඩොලර් 25ට. එකට 400ට ගැහුවේ මොන්න තරම් ජඩ විදියටද මේ රටේ ඩොලර් ටික නාස්ති කරන්නේ මම විරුද්ධ අභියෝගයක් කරනවා මහින්දානන්දට පුළුවන් නම් මේ ප්‍රකාශයට විරුද්ධව මට නඩු දාන්න උසාවියේදී අපි පෙන්වන්නම් කොහොමද කරපු වංචාව කියන්නේ පවා කරන්න පුළුවන් උනේ නැහැ හැම ගෙදරකම කුස්සියට බෝම්බයක් කලා බෝම්බ පුපුරවන්න හිට්ලර් කාමරවලට මිනිසු පුරවලා ඒ කාමරවලට ගෑස් ගහලා තමයි මිනිසු ඝාතනය කරේ හිට්ලර්ගෙන් පස්සේ බිහි වෙච්ච ගෑස් ගහලා මරන එකම ආණ්ඩුව තමයි සෞභාග්‍යයේ දැක්ම මේ පවතින ආණ්ඩුව බලාපොරොත්තු ඇතුව හම්බන්තොට තියෙන ස්වභාවික සම්පත් උපරිම ප්‍රයෝජනට අරගෙන වරායක් හැදුවා. අපි ගුවන් තොටුපළක් හැදුවා. රටක නොයනස් අඩු ගානේ අවුරුදු 20ක් 30ක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ අපේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එක්කෙනෙක් හදනවා, එක්කෙනෙක් කඩනවා. එක්කෙනෙක් හදනවා, එක්කෙනෙක් විකුණනවා. ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එකවර වැළඳුනොත් සුපිරි ප්‍රභේදයක් බිහිවීමේ අවධානමක් පවතින බව මෙවර විට අනාවරණය වී තිබෙනවා. ජනවාරි මාස පළවෙනිදා සිට පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් එන්නත් කාඩ් පත් අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එකවර වැළඳුනහොත් සුපිරි ප්‍රභේදයක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා. නව ප්‍රභේද බිහිවීමේ හැකියාවක් තියෙනවා සහ සමහර විට ඒ නව ප්‍රභේදවල ඇතිවිලා තිබෙන ඒ ජාන විකෘතිතාවය අනුව මීට වඩා සමහර විට රෝග ලක්ෂණ ඇති කරන ඉක්මනින් පැතිර යන සහ විශේෂයෙන්ම සංකූලතා සහ ජීවිත හානි වැඩි වෙන පුළුවන් වෛරස් ප්‍රභේද බිහි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විද්‍යාඥයන් සැක කරනවා ඊට විශේෂ තත්ත්වයක් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහ ඩෙල්ටා කියන ප්‍රභේදයේ එකවර වැළඳුනොතින් යම් කිසි විකෘතිතා සිදුවීමක් සිදු වෙලා සුපිරි ප්‍රභේදයක් බිහි වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නත් පුළුවන් කියන එක සැක පහල කරන නිසා මේ සීලු දේවල් ඉදිරියේදී මොන තත්ත්වයකට කුමන ආකාරයකට පැතිරෙයිද කියලා අපිට නිගමනය කරන්න අමාරුයි. මේ අතර මෙරට ගුවන්තොටුපළේ කොවිඩ් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ මෙවැනි විට අකර්මණ්‍ය වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. බරපතල කාරණයක් තමයි මේ ගුවන්තොටුපළ අනාරක්ෂිතයි. අද සෞඛ්‍ය කාර්යාලය පස්සට දාලා පැත්තකට දාලා ගුවන් මගින්ට පුළුවන් ඩියුටි ෆ්‍රී එකේ හැසිරෙන්න අවසානයේ තමයි සෞඛ්‍ය කාර්යාලයට එන්නේ. සමහර අය රාත්‍රී 2 3 4 වගේ වෙලාවවල එන අය සෞඛ්‍ය කාර්යාල වලට නොගිහිල්ලම එළියට යන තත්ත්වයන් දකින්න තියෙනවා. ස්ථාන මාරු ක්‍රමවේදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික්ක පහක එක් දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්ක පහක හෙට දිනේ වෛද්‍ය වැඩ වර්ජනයක් ආරම්භ වීමට නියමිතයි. හෙට උදෑසන 8:00 ආරම්භ වන ඒ වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිස්ත්‍රික්ක පහක ක්‍රියාත්මක වෙනවා. දිස්ත්‍රික්ක තමා පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය සහ රත්නපුර යන දිනවල හෙට උදේ 8:00 සිට පැය 24ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට නියමිත වෙනවා. එහිදී හදිසි ප්‍රතිකාර සේවා කිසිම අඩාල වීමකින් තොරව අපි පවත්වාගෙන යනවා. වතු ආශ්‍රිත කම්කරු ජනතාවගේ වැටුප් ගැටලුවට ඉදිරියේදී තිරසාර විසඳුමක් ලබා දෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. වතුවල පරිපාලක සභා තීන්දුවට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා තියෙනවා. තහනම් නියෝගයක් ලැබුණේ නැහැ ආම්පුතුන්ට මගේ තීරණය ක්‍රියාත්මක නොකරයි. ඒ නිසා ඒ තීරණය ක්‍රියාත්මක කිරීමට ආම්පුතුන් බැඳිලා ඉන්නවා. නමුත් සමහර තැන්වල විවිධ
කරදරහා හිරිහැරවලට කම්කරු ජනතාවට මුහුණ පාන්න වෙලා තියෙනවා කියලා අපිට පැමිණි ලැබිලා තියෙනවා. ඒ නිසා මම කම්කරු කොමසාරිස් ජනරාල්තුමාට කියනවා රුපියල් 1000 පඩිය හරි හැටි නොගෙවන හාම්පුතුම් පිළිබඳව ඒ ඇවිල්ලා තියෙන පැමිණිලි පිළිබඳව විභාග කිරීම සඳහා විශේෂ මණ්ඩලයක් පත් කරන්න කියලා. විශේෂ කොමසාරිස්වරයෙක් ඒ සඳහා පත් කළා. අනිකුත් කොමසාරිස්වරුන්ට එනේ සියලුම පැමිණිලි අපි විභාග කළ යුතුයි. ඒ විභාග කළා අපි එහි තියෙන නීතියානුකූල තත්ත්වයේ පිළිබඳවත් සාකච්ඡා කරලා කොයි ආකාරයෙන් කම්කරු ජනතාවට සහනයක් සලසා දිය යුතුද කියන ප්‍රශ්නය විසඳා දීමට බලාපොරොත්තු වෙනවා. ව්‍යාචනාධිකරණ ඉදිරියේ ඇති නඩුවේ තීන්දුව අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ තීන්දුව මත අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙනල්ලා හරි මේ රුපියල් 1000 නිසි ලෙස ගෙවීමට සහ මේ 1000 ගෙවීමේදී හාම්පුතුම් විසින් අනුගමනය කළ යුතු නිර්ණායක නෝම්ස් මොනවාද කියන එකත් අපි මේ පනත මගින් තිරසාරව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කැටියෙන් චලනිවාසල බණ්ඩාර යවුන් කතුවරිය විසින් රචිත මනුෂ්‍යත්වයේ මෙහෙම කෘතිය අග්‍රාමාත්‍යයේ මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම පසුගියදා සිදු කෙරුණා. විදේශ අමාත්‍ය මහාචාර්ය චීල් පීරිස් මහතා කොළඹ වරාය නගරයේ පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී කොළඹ වරාය නගරයේ වත්මන් සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම් සිදු කෙරුණා. ඉන්දියානු උපමහද්වීපයේ සහ දකුණු ආසියාවේ සියලුම ධාරිතාවයන් කොළඹ වරායේ රඳවා තබා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති නිහල් කැපිටිපොළ මහතා පවසනවා. මේ අතර නුදුරු අනාගතයේ වරාය දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයේ බවට පත්වීමේ ඉලක්කය සපුරාලන බවයි සභාපතිවරයා අවධාරණය කළේ. भारतीय महजन जनाधिपति अब्दुल कलाम सम्मानय नियोज्य कथानायक आचार्य रंजित सियंबलापिटिय महताट पिरिनमुना. पसुगियदा वेरगंतोट पालमिन महावेलिगंगट पेन अतुरुदन वू तरुणियगे सिरुर अद दहवल सोयागेन तिबेनवा. ए दिन तुनकट पसुव महियंगणय हद्दत्ताव प्रदेशी महावेलिगंगे अकुलक रंदी तिबियदी. पसुगियदा अदहलुनु अधिक वर्षाव हेतुवेन उडवलव जलाशय जलमट्टम इहल गोस तिबेनवा. මද්රවෙරගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු හැටන් කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර දීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා හයක් නාවික හමුදා භාරයටගෙන තිබෙනවා. පිලිම තලාවේ පෞද්ගලික ආයතනයක සෝපානයක් කැඩී යාමෙන් තරුණියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කඩුගන්නාව බලන ප්‍රදේශයේ පදිංචි තරුණයක්. අනුරාධපුර පාවක්කුළම සිද්ධාර්ථ තරුණ බෞද්ධ සංගමයේ මගින් සිව්වෙන් වරටත් සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ අනුරාධපුර පාවක්කුළම ප්‍රදේශයේදී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට නිරෝගී භව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.